නොයුව කොස් වීඩියෝ සීරීස් එකේ 6වෙනි කොටස තමයි මේ අරන් ඉන්නේ. ඉතින් අපි 3වෙනි කොටසේ වගේ ඉඳලම සෙමෙස්ටර් කියන එක ගැන විවිධ දේවල් සාකච්ඡා කරගෙන ආවා. මීට කලින් කරපු 5වෙනි වීඩියෝ එකේදී මම සෙමෙස්ටර් එකක් ඇතුලේ අපිට කරන්න තියෙන දේවල් මොනවද, ඒ එක් එක් කොටසට කොච්චර කාලයක් වෙන් වෙලා තියෙනවද කියන එක ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ සෙමෙස්ටර් එක ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ මොන විදිහටද කියන එක. එතකොට අපිට පාඨමාලාව ඇතුලේ හම්බ වෙන හැම සෙමෙස්ටරයකම අපි ওই විදිහට වැඩ කරන්න ඕනද? එහෙම නැත්නම් මේවා එකින් එකට වෙනස්ද? ඉතින් අන්න ඒක ගැන අපි මේ 6වෙනි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් 5වෙනි වීඩියෝ එකේ කතා කරපු විදිහට සෙමෙස්ටර් එක ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. මේක මම පැහැදිලි කරා කලින් වීඩියෝ එකේදී. ඉතින් දල වශයෙන් ගත්තොත් අපි දන්නවා සෙමෙස්ටර් එකක අපිට ඇකඩමික් පීරියඩ් එකක් තියෙනවා. ඒ කාලය ඇතුළත අපි ලෙක්චර්ස් යන්න ඕනේ මේ සෙමෙස්ටර් එකට નિયમિત සබ්ජෙක්ට් වලට. එතකොට ඊට පස්සේ ඒ අවසානයේ ඒ සබ්ජෙක්ට් සඳහා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක කරන්න ඕන. ඊට අමතරව ස්ටඩි ලීව්, වැකේෂන් වගේ දේවල් සෙමෙස්ටර් එක අඩංගුයි. හරි, ඔයක ගැන අපි දැන් දන්නවා. ඉතින් මේ සෙමෙස්ටර්ස් ගත්තොත් ස්ලීට් එකේ හැම සෙමෙස්ටර් එකක්ම ඔය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හැම ඇකඩමික් ඉයකම ගත්තොත් හැම ඇකඩමික් ඉයකම ෆස්ට් සෙමෙස්ටර්, සෙකන්ඩ් සෙමෙස්ටර් කියලා දෙකක් තියෙනවා. ඔය දෙකම ඔය විදිහට තමයි යන්නේ. ඒක අපි දන්නව දැනටත්. හැබැයි අපි කෝස් එකක් ගත්තාම ඒ කෝස් එකේ අපිට කරන්න තියෙන දේවල් වෙනස් වෙන ආකාර කීපයක් තියෙනවා. එතකොට ඒක ඇත්තටම හැම ඉයකේ හැම සෙමෙස්ටර් එකම ඔය විදිහට ක්‍රියාත්මක වුණාට, ඒ කියන්නේ ක්ලියට් එකෙන් ওই විදිහට ඒක ක්‍රියාත්මක කරනවා, අපිට කෝස් එක අනුව වෙනස් වීම් කීපයක් තියෙනවා. එතකොට ඒක අනුව වර්ග තුනක් ගන්න පුළුවන්. මෙහෙම මම ගන්නවා ලෙක්චර්ස් විතරක් තියෙන සෙමෙස්ටර්ස්. ඒ කියන්නේ L කියලා මම ගන්නවා. ඊළඟට ට්‍රේනින් සෙමෙස්ටර්ස්. මොකද අපි දන්නවා මේ කෝස් වලට ට්‍රේනින් තියෙනවා කියන එක. ඊට පස්සේ තව ඒව තියෙනවා ලෙක්චර් සහ ට්‍රේනින් එකට තියෙන සෙමෙස්ටර්ස්. ඒක මම L plus T කියලා ගත්තා. ඔන්න ඔය වර්ග තුන අපි වෙන් වෙන්ව කතා කරමු. ඉතින් ලෙක්චර්ස් තියෙන සෙමෙස්ටර් එක අපිට ඔය කිව්ව විදිහටම තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අර ඇකඩමි පීරියඩ් එක ඇතුලේ ටයිම් ටේබල් එක අනුව අපි ලෙක්චර්ස් වලට යන්න ඕන. ඉතින් ෆුල් ටයිම් කෝස් වලට නම් වීක් ඩේස් සහ සමහර විට වීක් එන්ඩ්ස් එහෙම ඇතුළත් වෙන ටයිම් ටේබල් එකක් එනවා. part time courses වල නම් weekend එක තමයි time table හැදෙන්නේ. එතකොට ඒ විදිහට අපි lectures යන්න ඕන සහ අවසානයේ ඒ lectures ගියපු subject වලට අදාළව exam එකට පෙනී ඉන්න ඕන. ඉතින් ඒක සාමාන්‍යයි, ඒක අපි දන්නවා. training විතරක් තියෙන semester එකක් ගත්තොත් අපි දන්නවා හැම course එකකටම training තියෙනවා. මේ training එතකොට full time අයට තමයි training තියෙන්නේ. part time අයට ඔය කාලේ ප්‍රොජෙක්ට් එකක් රිසර්ච් එක හරහා ඔක කවර් කරගන්න ඕන. හරි, කොහොම හරි ට්‍රේනින් විතරක් සෙමෙස්ටර්ස් කියන්නේ ඒකට අදාළ එකක්. ඉතින් ඒ සෙමෙස්ටර් වලදී අපිට ලෙක්චර්ස් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදියට අර ATI එකේ ඒ ප්ලෑන් එකට අනුව ATI ගිහිල්ලා වැඩ කරන්න දෙයක් නැහැ. ට්‍රේනින් එකේදී අපිට ට්‍රේනින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි ට්‍රේනින් කරන්න ඉන්ස්ටිටියුට් එකක් හොයාගන්න ඕන. එතකොට අපි කරන කෝස් එක අනුව අපි හිතමු IT කරන කෙනෙක් නම් IT කම්පැනි එකක්. ඊට පස්සේ accountancy වගේ ගත්තොත් අපි හිතමු audit firm එකක් වගේ තැනක්. නැත්නම් civil engineering කෝස් එක කරන කෙනෙක්ට නම් මොකක් හරි site එකක් වගේ. එහෙම තැනක් අපි ඒ වගේ කම්පැනි එකක් එක ට්‍රේනින් එක කරනවා. අපි එහෙම හොයාගන්න තැන අනුව අපිට කොහේ හරි ගිහිල්ලා වැඩ කරන්න තමයි තියෙන්නේ. එතකොට එතෙන්දී අපිට මේ ස්ලීට් එකේ තියෙන නිවාඩු දවස් මොනවද, ලෙක්චර්ස් කියන දවස් මොනවද කියන එක අදාළ නැහැ. ඒක යනවා ඒ විදියට. හැබැයි අපිට ඒක අදාළ නැහැ. ඒක තමයි වෙනස. අපිට තියෙන්නේ අදාළ ආයතනයට ගිහිල්ලා ඒ ආයතනයේ වැඩ කරන විදියට වැඩ කරගෙන යන්න. ඕක තමයි ට්‍රේනින් සෙමෙස්ටර් එක කරන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ATI යන්න දෙයක් නැහැ ලෙක්චර්ස් වලට. ඒ කියන්නේ යන්න තහනමක් නැහැ. යන්න පුළුවන් වෙනත් අවශ්‍යතා තියෙනවා නම්. ඉතින් අපි හිතමු මෙහෙම ට්‍රේනින් සෙමෙස්ටර් එකේ අපිට එතකොට එක්සෑම් එකකුත් නැහැ. මොකද ලෙක්චර්ස් නැත්තම් ඒකේ එක්සෑම් උත් නැහැ.
එතකොට සමහර විට හැබැයි ඒ සෙමෙස්ටර් එකේ එක්සෑම් එකට අපිට ලියන්න තියෙන්න පුළුවන් කලින් සෙමෙස්ටර් එක මගහැරිච්ච මොන හරි සබ්ජෙක්ට් එකක්. ඒ වගේ ආපහු කරන්න වෙන සබ්ජෙක්ට් එකක් ලියන්න තියෙනවා නම් අපිට අන්න එතකොට ඒ එක්සෑම් එකට ඇප්ලිකේෂන් දාන සහ ආපහු එක්සෑම් කාලේ ඒ එක්සෑම් ටයිම් ටේබල් එක අනුව ATI එකට යන්න වෙනවා. ඒ ඇරෙන්න වෙනම යාම අවශ්‍යතාවයක් නැහැ සාමාන්‍යයෙන්. එතකොට ඕක තමයි ට්‍රේනින් සෙමෙස්ටර් එක වැඩ කරන විදිය. ඊට පස්සේ අනිත් වර්ගය තමයි ලෙක්චර් සහ ට්‍රේනින් එකට තියෙන සෙමෙස්ටර්ස්. ඉතින් මේ වගේ එකකදී අපි ඔය දෙකම තියෙනවා. ඒ කියන්නේ ඔය අපි කතා කරපු විදියට සාමාන්‍යයෙන් ස්ලියට් එකේ සෙමෙස්ටර් එක යන විදිය අනුව අපි ලෙක්චර්ස් වලට යන්නත් ඕනේ ATI එකට ගිහිල්ලා. ඒ අතරෙම අපි ට්‍රේනින් එක කරන්නත් ඕන අපි ට්‍රේනින් එකට තෝරගත්තු ආයතනයේ ඉඳලා. ඒ කියන්නේ ඒ වගේ සෙමෙස්ටර්ස් යන්නේ වීක් ඩේස් වල ට්‍රේනින් එක විදියටත් වීකෙන්ඩ් එකේ සෙනසුරාදා විදිහ ATI එකේ ලෙක්චර්ස් විදියටත්. මොකද ඒ වගේ සෙමෙස්ටර් වල ලෙක්චර්ස් වලට ටයිම් ටේබල් එක හැදෙන්නේ වීකෙන්ඩ් එකට. පාර්ට් ටයිම් වල අයගේ විදියටම ෆුල් ටයිම් අයටත් එතකොට වීකෙන්ඩ් එකට තමයි හැදෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි වර්ග තුන වෙන්නේ. ඉතින් සාමාන්‍ය විදියට අපිට කෝස් එකේ තියෙන ලෙක්චර්ස් විතරක් තියෙන සෙමෙස්ටර් එකක් නම් අපි ඔය කිව්ව මේ උඩින් පෙන්වලා තියෙන විදිය, ඒ කියන්නේ මීට කලින් වීඩියෝ එකේදී කතා කරපු විදියේ ඒ ප්ලෑන් එකට අනුව සෙමෙස්ටර් එක කරගෙන යන්න ඕන ලෙක්චර්ස් විතර නම්. ට්‍රේනින් නම් ට්‍රේනින් විතරක් නම් අපිට ඒකේ අදාළත්වයක් නැහැ. අපිට තියෙන්නේ ට්‍රේනින් කරන ආයතනයට ගිහිල්ලා එතන වැඩ කටයුතු වෙන විදියට කරගෙන යන්න. ලෙක්චර් සහ ට්‍රේනින් එකට තියෙනවා නම් අපිට ඔය දෙකම බැලන්ස් කරගන්න වෙනවා. ඒ කියන්නේ ස්ලියට් එකේ අර සෙමෙස්ටර් එක යන විදියට ඒකට ලෙක්චර්ස් වලට සහභාගී වෙන්නත් ඕන වීක් එන්ඩ් එකේදී, සහ වීක් ඩේස් වල අපි ට්‍රේනින් කරන ආයතනයට ගිහිල්ලා එතන වැඩ කටයුතු වෙන විදියට ට්‍රේනින් කරන්නත් ඕන. ඔන්න ඕක තමයි ඔය වර්ග තුන වෙන්නේ. හරි, දැන් අපි බලමු එක එක කෝස් එක අනුව මේවා කොහොමද තියෙන්නේ කියන එක. හරි, මම මෙහෙම ගන්න අපිට මෙන්න මේ විදියට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ ඊයස් මම මේක කලිනු පැහැදිලි කරලා තියෙනවා. අපි මෙතනින් එක ඇකඩමික් ඊ එකක් සහ එක බැච් එකක් තෝරගමුකෝ. මම දැනට ඉන 2023 ඇකඩමික් ඊ එක සහ ඊට පස්සේ 2021 බැච් එක මෙන්න මේ විදියට ගන්නවා. එතකොට මෙහෙම දැන් ඔය 2021 බැච් එක ගත්තොත් අපි දන්න 2021ේදී 22ේදී ඒගොල්ලෝ සාමාන්‍යෙදි ඉගෙනගෙන ඇවිල්ලා. අපි හිතමු ඒගොල්ලෝගේ කෝස් එකේ ට්‍රේනින් එක තියෙනවා මෙන්න මේ 2023 සෙමෙස්ටර් 1 වලදී. ඒ කියන්නේ ඒගොල්ලන්ට අදාළව 3rd year first semester එකේදී. ඉතින් අන්න එතකොට ඒගොල්ලෝ මේකෙදි ඒ අදාළ ස්ලියේට් එකේ ප්ලෑන් එකට වැඩ කරන්න දෙයක් නැහැ. ට්‍රේනින් කරන ආයතනයේ තමයි ඒගොල්ලෝ ගිහිල්ලා එතන වැඩ කරන්න ඕනේ. ට්‍රේනින් විතරක් කරන අය නා. හැබැයි ස්ලියේට් එකේ අර විදියට සෙමෙස්ටර් එක යනවා. මොකද ඒක ඉන්න ඕනේ මේ 23 බැච් එක 22 බැච් එක එහෙම ට්‍රේනින් නොයන කට්ටියක්. ඒගොල්ලන්ට අර ලෙක්චර්ස් විදියට සෙමෙස්ටර් එක ක්‍රියාත්මක වෙනවා. අර ට්‍රේනින් කරන අය විතරක් අදාළ 3rd year first semester නම් ට්‍රේනින් තියෙන්නේ 2021 බැච් එක මේ වෙනකොට ට්‍රේනින් එකට ගිහිල්ලා ඒක තමයි කරගෙන යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි වැඩේ වෙන විදිය. ඉතින් කෝස් විදියට බැලුවොත් අපිට මෙන්න මෙහෙම දෙකමාරි අවුරුදු දෙකමාරි කෝසස් IT English PM FT සහ QS කියන කෝසස් වලදී මෙන්න මේ විදිය එකක් ගන්න පුළුවන්. ඇත්තට මේක මෙහෙමයි කියන්න ඕනේ, මේ අපි දන්නවා 2021ේදී සිලබස් අප්ඩේට් එකක් වුණා, අලුත් සිලබස් එකක් ආවා. එතකොට ඒක ටික ටික දැන් ඉම්ප්ලිමන්ට් වීගෙන යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම තාම එතකොට අලුත් සිලබස් එකේ බැච් අවුට් වෙලා නැහැ. ඉතින් ඒක ටික ටික ඩිවලොප් වීගෙන යනවා තාම. ඉතින් ඒකෙදී මේකේ යම් යම් වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. මට හැම එකක්ම හොයන්න බැරි වුණා හැම කෝස් එකක් ගැනම. ඉතින් මෙතන තියෙන්නේ ඕල් සිලබස් එකේ තිබිච්ච විදිය. එතකොට ඕගොල්ලෝ මේක බලන අය නිව් සිලබස් එකේ වෙනසක් වෙලා තියෙනවා නම් ඒකට අනුව ගලප ගන්න. හැබැයි මහලොකු දෙයක් නැහැ මෙතන, අමාරු දෙයක් නෙමෙනේ ඒක.
ඇත්තටම IT සහ ඉංග්ලිෂ් වල නම් සබ්ජෙක්ට් වෙනස් වුණාට සිලබස් එක වෙනස් වෙද්දි මේ ස්ට්‍රක්චර් එකේ වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් ඒ කියන්නේ මුල් අවුරුදු දෙකේ සෙමෙස්ටර් හතරම අර කිව්ව ලෙක්චර්ස් ගිහිල්ලා එක්සෑම් කරන සෙමෙස්ටර්ස්. ඒ කියන්නේ කෝස් එක ඇතුලේ ඒගොල්ලෝ එක්සෑම් හතරක් කරන්න ඕන. අන්තිමට 3rd year first semester එහෙම නැත්නම් ඒගොල්ලෝගේ අන්තිම semester එක training විතරයි. එතකොට training වලට යන්න ඕන. ඕක තමයි. ඉතින් IT English course දෙකේ old syllabus එකේ වගේම new එකෙත් ওই විදිහම තමයි යන්නේ. ඒ කියන්නේ subject වල වෙනස්කම් වුණාට ඕක වෙනසක් වුණේ නැහැ. මම හිතනවා අනිත් ඒවායිත් වෙනසක් වෙන්න නැහැ. මොකද කොහොමත් සාමාන්‍යයෙන් හැම course එකකම මුල් අවුරුදු දෙක full time ওই විදිහටම lectures වුම විතරයි යන්නේ. මුල් අවුරුදු දෙකේ training දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට කොහොමද training වලට යන්න තියෙන්නේ? අන්තිම semester එක තමයි එතකොට. හරි. එතකොට ඒක වෙනසක් වෙලා තිබුණොත් ගලප ගන්න ওই විදිහ තමයි වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් අවුරුදු දෙකම ආරෙම BA සහ BF course. මෙන්න මේ දෙක ගත්තොත් ඒවයි තියුනේ මෙහෙම එකක්. ඒකෙත් මුල් අවුරුදු දෙකේ semester 4 lectures තියෙනවා සහ exam කරන්න ඕන. ඊට අමතරව අන්තිම semester එක lecture සහ training දෙකම එකට තියෙන විදිහට තමයි තිබුණේ. ඉතින් මේක සමහර විට lectures අයින් වෙලා training විතරක් වෙලාද දන්නේ නැහැ අලුත් එකේදී. කොහොම හරි ඕක තමයි තිබ්බ විදිය. ඒ අනුව ගත්තොත් මේ course කරන අයට ඇත්තටම මුල් අවුරුදු දෙකේ exam 4කුයි අන්තිම semester එකේ exam එකක් කරන්න වෙනවා training වලට අමතරව. ඉතින් ඔය විදිය යන්නේ. ඊට පස්සේ අවුරුදු 3 කෝස් ගත්තොත් agriculture එක මෙහෙමයි තිබුණේ. ඒක අවුරුදු 3 වුණාට අවුරුදු 2යි lectures යන්න තිබුණේ. ඒ කියන්නේ semesters 4යි. ඊට පස්සේ 3rd year එකම training විතරයි තියෙන්නේ. මොකද agriculture course එකේ training කාලය මාස 12ක්. semesters 2ක්. ඉතින් ඒක තමයි මේකට ඇත්තටම old එකේ තිබිච්ච විදිය. new එකෙදි වෙනසක් වෙලා නම් ඒ අනුව ගලප ගන්න තියෙන්නේ. ඊළඟට අපි මැනේජ්මන්ට් කෝච් එක ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙ මෙන්න මෙහෙම එකක්. මුල් අවුරුදු දෙක සාමාන්‍ය විදිහටම ලෙක්චර්ස් ගිහිල්ලා එක්සෑම් කරා. 3rd year එකේ first semester එක තමයි training වලට තිබුණේ. ඒක ලෙක්චර්ස් එක්කම යන training එකක්. ඒ කියන්නේ weekend එකේ ලෙක්චර්ස් යන්න වෙනවා සහ semester එක අවසානයේ exam එක කරන්නත් වෙනවා. ඊළඟට 3rd year second semester එක ආපහු lectures විතරක් එකක්. ඔය විදිහ structure එකක් තිබුණේ. හැබැයි මෙන්න මේකේ මට ආරංචියක් ආවා. අලුත් syllabus එකේදී මේ training කොටස අන්තිම semester එකට, ඒ කියන්නේ 3rd year second semester එකට මාරු කරලා කියලා. හැබැයි ඒක confirm නැති නිසා මම තාම මේකේ පාවිච්චි කරන්නේ old එකේ තිබ්බ විදිය. ඉතින් එහෙම වෙනස් වෙලා තියෙනවා නම් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහ structure එක තමයි එතකොට ඒක යන්නේ. ඊළඟට අපි ගත්තොත් THM. THM එකේ තිබුණේ මෙන්න මේ විදිහට. අවුරුදු 3යි. එතනින් දෙකමාරක්ම semesters 5ක්ම lectures ගිහිල්ලා 3rd year second semester එක තමයි training විතරක් කරන්න තිබුණේ. එතකොට ඒකේ training විතරයි lectures නෑ exam නෑ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් අවුරුදු 3මාරේ. ඒ කියන්නේ engineering courses, building service engineering ඇතුළුව engineering courses ගත්තොත් එතන මොකද වෙන්නේ? එතන මෙන්න මෙහෙමයි. ඒකෙත් මුල් අවුරුදු දෙක සම්පූර්ණයෙන්ම lectures exams, 3rd year first semester එක training වලට ගිහිල්ලා ඊට පස්සේ 3rd year second semester එකයි 4th year first semester කියන්නේ අන්තිම එකයි ආපහු lectures විතරක් විදියට තමයි ඔය course වල තිබුණේ. ඒකත් බොහෝ දුරට වෙනසක් වෙලා නැතුව ඇති. ඊට පස්සේ HNDA අවුරුදු 4 course එක ගත්තොත් මේක old syllabus එකේ මෙහෙමයි තිබුණේ. මේකේ කොහොමත් මුල් අවුරුදු දෙක සාමාන්‍ය විදිහටම lectures සහ exam. ඊට පස්සේ 3rd year එකේ first semester එක තමයි training වලට තිබුණේ. එතකොට ඒක හැබැයි lectures එකම training යන එකක් තිබුණේ. ඊට පස්සේ 3rd year second semester සහ 4th year semester දෙකමත් ආපහු lectures විතරක් තියෙනවා. එතකොට මෙන්න මේ HNDA course එකේ 3rd year 4th year ඒවා ඔක්කොම weekends තමයි subjects තියෙන්නේ. කියන්නේ weekdays free. එතකොට 3rd year first semester එකේ තමයි training එකට අදාළ තියුනේ. ඉතින් හැබැයි ඊට පස්සෙත් lectures යන්නේ week end එකේ විතරක් නිසා part time අය එකම ඒ විදිහට යන නිසා කට්ටියට ඒ training එක දිගටම කරන්න පුළුවන්.
එකැනි කෝස් එකට අවශ්‍ය මාස 6ක ට්‍රේනිං එකක් කරන එක. හැබැයි කට්ටියට එක්ස්පීරියන්ස් ගන්න ඔය අවුරුදු 4 මීවර වෙනකන් උනා ට්‍රේනිං එක කරන් යන්න පුළුවන්කම තිබුණා. එතකොට ගොඩක් අය ඒ විදිහටත් කරා. මොකද ඒ කියන්නේ තර්ඩ් ඩී එකේ මුල පටන් ගන්න එක 4th එක වෙනකම්ම ට්‍රේනිං එකත් ඒ විදිහටම කරා. ලෙක්චර්ස් තියෙන්නේ වීකෙන්ඩ් එකේ නිසා. ඒ කියන්නේ මාස 6 වෙනුවට ඒගොල්ලෝ දිගටම කරා එක්ස්පීරියන්ස් හදාගන්න. හැබැයි HND නිව් සිලබස් එකටදී එක වෙනසක් වෙලා තියෙනවා. දැන් ට්‍රේනිං එක 4th year සහ ට්‍රේනිං එක මාස 12ක් වෙලා තියෙනවා. අවුරුද්ද පුරාම ට්‍රේනිං එක. එතකොට ඒ අවුරුද්දෙම ලෙක්චර්ස් යන්න තියෙනවා. හැබැයි මේකෙත් 3rd year එකේ ඉඳලම ලෙක්චර්ස් තියෙන්නේ වීකෙන්ඩ් විතරයි. weekdays free. එතකොට 1st year සහ 2nd year තමයි සම්පූර්ණයෙන්ම full time විදියට කෝස් එක යන්නේ. part time ඇටනම් කොහොමත් ඒත් part time නේ. ඊට පස්සේ 3rd year සහ 4th year කොහොමත් යන්නේ week end එකේ lectures. එතකොට කාට හරි ඕනනම් 3rd year එකේ ඉඳන්ම training කරන තැනකට join වෙන්න පුළුවන්. experience හදාගෙන. හැබැයි officially training එක යන්නේ 4th year ඇතුළත. ඉතින් ඕක තමයි HNDA එකේ ඒක වෙනස් වෙලා තියෙන ඔය විදියට. අනිත් කෝස් වල වෙනස් වුණාද නැද්ද කියන එක හරියටම කන්ෆර්ම් නැති නිසා මම පරණ තිබිච්ච විදියම දැම්මා. හරි. එතකොට ඔය ටික සමරි එකක් විදියට ගත්තොත් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් කොහොමත් හැම කෝස් එකේම මුල් අවුරුදු දෙකම සෙමෙස්ටර් හතරම ලෙක්චර්ස් යන්න තියෙන්නේ. ඒ කියන්නේ සෙමෙස්ටර් හතරෙම එක්සෑම් කරන්න තියෙනවා. එතනින් පස්සේ තමයි ඔක වෙනස් වෙන්නේ. ඉතින් සමහර කෝස් වල අන්තිමට තියෙන ට්‍රේනින් එකක් විතරයි අන්තිම සෙමෙස්ටරේ. සමහර කෝස් වල ට්‍රේනින් එකත් එක්ක ලෙක්චර්ස් යන්නත් තියෙනවා. සමහර කෝස් වල ට්‍රේනින් කාලේ ඉවර කරලා ඊට පස්සේ අන්තිමට ලෙක්චර්ස් විතරයි තියෙන සෙමෙස්ටරුත් තියෙනවා. ඉතින් ඕක තමයි ඕකේ රටාව. එතකොට දැන් අවබෝධයක් එන්නේ නැති කෝසස් වල සෙමෙස්ටර් arrange වෙලා තියෙන්නේ කොහොමද කියන එක. හරි. එතකොට අපි තුන්වෙනි වීඩියෝ එකේ ඉඳන්ම කතා කරගෙන ආවේ සෙමෙස්ටර් සම්බන්ධ විවිධ කාරණා. එතකොට මම හිතනවා දැන් සෙමෙස්ටර් ගැන අපි කතා කරන්න ඕනේ ඒවා ඔක්කොම කතා කරලා ඉවරයි කියලා. සෙමෙස්ටර් කියන දේ ඉස්සරහටත් අපිට ඕන වෙනවා. හැබැයි ඒක ගැන විස්තර කරන්න දෙයක් නැහැ තවත්. එතකොට අපි එහෙමනම් සෙමෙස්ටර්ස් ගැන කතා කරන ඒවා මෙතනින් නවත්තමු. අපි මෙතනින් ඉස්සරහට ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇටෙන්ඩන්ස් ගැන. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. මේක මෙතනින් නවත්තමු.